රාව යුක්‍රන ආක්‍රමණය ආරම්භ කරලා දැන් අවුරුදු දෙකකටතාසන්න වෙලා. මෙ වෙන කොටත් දෙපැත්ටෙන්ම දහස් ගානක් මිය ගිහින්. ඒවගේම යුද්ධෙර කොටුණු යුක්‍රණය සාමාන්‍යවවැසියනොත් විශාල පිරිසක් මිය ගිහිල්ලා. තවත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් යුක්‍රණයත්තැරල වෙනින් රටවලට ගහිල්ලා. එකකොහොමනත් මේ යුද්ධය ඉක්මණින් නිමාවෙන හැඩක් නම් දකින්න නෑ. නිමාවිම කෙසේ වෙතත් ඇත්ත්‍රම පසුගිය දවස්සල රුසියාව යුක්්‍රේණයට එල්ල කරන ප්‍රහාර උත්සන්න කළා. ප්‍රහර උත්සන්න කරන බව ඊට කලින් තොසියානු ජනාතිපති ව Vලධිමීර් පූතින් සපත කරලා තිබුණා. දින පහක් ඇතුළත රුසිාව ජ්‍රෝනසාහ මිසයිල ප්‍රහාර පන්සියක්ක් යුක්‍රේණයට එල්ලකරපු බව ජනාතිපති වොලොදුමීර් සෙලෙන්ස්කිී අංඟහරුවාද රාත්‍රය සඳහන් කළා. විශේෂෙන්ම පසුකෙද සැබර් විසි නවෙනිද කිය් අගනුවරට එක්වරම එල්ල කරපු දැවැන්ද ප්‍රහාර මාලාවෙන් තිස් දෙදෙනකුුවත් මරුවට පත්වනා. එදා, ද්‍රෝන සහ මසායිල්ල ප්‍රහාාර තියක් අගඳනට එල්ල කෙරුුණ. ඒක එදාමිධතුර දෘසිියාව යුක්්‍රේෙන්ටෙල්ල කළ දැවන්තම ප්‍රහාරවලින එකක්. අගනුවට පමණක් නෙවෙයි එවෙලාවේ හර්කීෆ්, සෆරෝෂයා, ඔදෙස්සා සහල් වීෆ් නගරවලට එල්ලවුණන ප්‍රහාර මාලාවෙන් තවත් හැට දෙනෙක්වත් මරුමෝට පත්වනා. දෙදස් විසිදකි පෙබරවාරි මාසේ යුක්්‍රීන ආක්‍රමණය ආරභ කලාට පස්සේ, රෘසියාව දිගින් දිකට ගුවන් ප්‍රහාර එල්ල කළත්, පැහැදිලිවමඒ ප්‍රහාර දැවන්ත විදියට උත්සන්න කිරීමක්. BBCිබිසි විශ්ලේෂකෙන්ින් සඳහන් කන්න විදියට පසුගිය දින කිහිපේ දකින්න ලැබුණේ රුසියානු යුද උපයවල පැහැදිලි වෙනසක්. උදාහරණයක් විදියට ජනවාරි දෙවිනි දරුසියාව පැය හයක් මුළුල්ලේ කිව් අගනුවරර ගුවන් ප්‍රහර එල්ල කලාා. මුලින්ම එල්ල කළේ ට්‍රෝන ප්‍රහරමාලාවක් ඒ ද්‍රෝන තිස් පහම වෙඩිත බ්බිම හළුවයි කියල තමයි යුක්්‍රණ ගුවන් හමුදාව කියන්නේ. ඉට පස්සේ වගනුවරට මිසයිල ප්‍රහාර මාලාව කෙල්ල කෙල්න. මේ ඔබ දකින්නේඒ මිසයිල ප්‍රහාරවලින් අගනුවරට වුණහානිිය මෙ විදියට කීව් අගනුවරට ප්‍රහරයක් එෙල්ලවනේ මාස ගණනාවට පස්සේ. තමන්ට කිසිම හානියක් නොවනත් ගුවන් ප්‍රහාරවල හඬ බොහොම පැහැදිලිව ඇහුන කියලා අගනුවරවාසයක ශ්‍රී ලාංකිකින් මායික ීවා. ඔබ දැන්න වා ශ්‍රීලාංකින් පිදසකුතුත් යුක්‍රන හමුදාවක සම්බන්ධ වෙලා ඉන්න බව ම තරමින් විස්සක පමණ ශ්‍රීලාංකයෙන් පිරිසක් මෑතක් වන තුරම යුක්‍රයන හමුදාවත්තක එකතු වෙලා රුසියනු හමුදාවට විරුද්ධව සරන් කරමින් හිටියා. එහතරේ පසුගිය දෙෙසැම්බර් හතරවෙනි දා අවාසනාවන්ත විදියට එක ශ්‍රීලාංකකයක් යුදපිමේදී මරමෝට පත්වනා ඔහු එම්ම් ප්‍රියන්ත කියන සෙබල. හර්කෆ් කියන පලාාතේ බක්මු කියන ප්‍රදේශී තමයි ප්‍රියන්තජීවිතක්ෂයට පත්තුන. න්තඇතුූ ්‍ර ලාංකිකෙන් හිටපු බට කණ්ඩායට අනදුන්නේ ඩැන්ටිස්ට කියන අන්වර්තනාමෙන් ප්‍රසිද්ධ කැප්ටන් රනිශ් හ වගේ. ඔබදන්නවා ඔහුත් දැංජීවතුන් අතර නැති බව. යොද පෙරමණේ මියගිය සහෝදර සෙබල ප්‍රියන්තගේ දේහය අරගෙන එන්න යොද පෙරමණට යාම මරුවට අතවැනීමක් බව දැනදැනත් රනිශ් දේහයගන්න යන ඉදිරිපත්වුණ ඒ හේතු දෙකක් නිසා. එකක් තමා සහෝදර සෙබලාට නිසි අවසන් ගෞරවය දෙන්න නිෂ්ට අශීම. අනික තමා දේහෙ හොයා ගත්තේ නැත් නම් ඔගේ පවුලයායට යුක්්‍රීණයෙන් ලැබෙන වන්දිමුදල අහිමිවීම. එනිසාම තමා දේහයගේන්න කියලා තමන් යට තයන්න සැබලුන්ට නියෝග කරලා ආරක්ෂිතව ඉන්න හැකියාව තිබුණත් සහෞදර සැබල ිකත් එක්ක දේහයගේන්න රනිශ්ම ඉදිරිපත්තුනේ නම ඔොන්ට එබලාපොරොත්තුව ඉටු කරගන්න ලැබන නැහැ. අවසනාවන්ත විදිහයට ඒ ගමනේදී රනිෂ්ගෙත් ජය සිහ සැබලාගත් ජීවිතතාහිමි වුුණ හොඳටම තුවාල ලැබපු රනෂ් කිලෝමීච පහළුවක් විතර කරතියාගෙනාවේ ලහිරුකාවින්ද හතුරු සිංහ කියන සෙබලඒ ගැනොහු මේ විදියට සන්දේශය නාලිකාවේ සරහනාක් තියලා තිබුණක් මගේ කරේඩෙන්ටිස්ට් ඔය අවසාන හුස්ම හෙළුවේ ඔයා වීරයක් මම ඔයා පුළුවන් තරම් දුරගෙනාව ඔයාට කරන්න පුළුවන් හැමදේම කර ටිට ඔයා නමමාක් හැදව. ඒනම මුළු යුක්්‍රරේණම වැැජබෙනවා. ඔයාට ගෞරවාන්‍යිත අවස්සානයක් දෙනවා. ලහිරු හතුරුසිංහැ රනිෂ් එහෙම කරතියාගෙනාවේ තමන්ටත් හොඳටම තුවාල වෙලා තියෙද්දී. ලහිරු තවමත් සවයා ලැබමිනිඉන්නවා. ඔහු කියපු විදිහටම ටිකදවසකට පස්සේ රනිෂ්කෙ දේහය හොයාගෙන ඔහුට හමුදා ආචාරයක අවසන් ගෞරවපු දන්න ක්්‍රන හමුදාව කටයුතු කළා එත් ප්‍රියන්ත සහ රොඩ්නිි දෙන්නගේ සිරුරු ඔොයාගන්න හැකි වෙලා නෑ. හේතුව දැන් ඔවුන්ගේ මලසිට රෘතියන්නේ ෘුසියානු පාලනයටයටටත් ප්‍රදේශය නිසා. සිරුරු සොයා නොගත් නිසාම ඔවුන් වෙනුවෙන් වන්දි ලැබීමත් අවි නිශ්චිතයි. මොකද උුන් සැලකින්නේ යුධපිමේදී අතුරු දහන්ුවන් විදියට නිසා. මෙසියාල අතරේ සහෝදර සැබුළන් තිදෙනෙකු මහිමුණනාට පස්සේ යුක්්‍රේන යුද්දෙයට සබඳධ වෙලාහිටපු ශ්‍රීලාංක සල්දුවන් හැමදිනාම අයිත ලංකාවට ඇවිත්. තැන් යුක්්‍රීන යුදබි මේ ඉතිරි වෙලයින්න එකම ලාංකිිකයා ලහිරු හතුරු සිංහ විතරයි. ලහිරු කාවිින්ද හතුරු සිංහ සිය මිතුරු රනිෂ්ගැන මේවිදිටත් සන්දේශය නාලිකාවෙ සටහනක් තියලා තිබුණා. යුද්ධය යනු අපරාධයක් ්‍රනිිශ්හේ වගේ ඔබගේ දැක්ම යයි ජීවත්වීම මිනිස් වර්ගයාට අයිතියකි. බලලෝබය නිසා මානවවර්ගයා වෙනසීම අපරාධයකි. යුනිපෝම් එකක් ඇඳපු සෝල්ජ කෙනෙක් මහුට නිගා කිරීමට පෙර සිය දහස්වාරයක් සිතනු ඇත. ස ඔබට නිවන්සු යුද්ධ අනුම අපරාධ යුද් යුා යුද්ධය අුමද නි ජීතන් සමුගන්න මහොත වෙනකොට ොගේ අක්ක අයෝනාහේවගේ අම්මත් යොක්්‍රේණයටෑ වෙල්ල හිටිය. මෙවෙනකොටත් ඔවන් කීවාගන වරවාසය කරනවා. විශේෂයෙන්ම අයෝනට මල්ලි අහිමිවීමේ වේදනාව දරාගන්න ඉතාමත් මාසිර වුුණත් යොක්ක්‍රේන බලධාරයෙන් ඔවන් හරිම ආදරෙන් රැක බලාගන්න බව සන්දේශයට දැනගන්න ලැබුණ. මෙතර යුක්්‍රය හමුදාවට එකතුවෙන්නේ කොහමොද කියලත් බහෝ දෙදෙන මගෙන් විමසේවිම් කරනවා. ඒගන සියලම විස්තර න ලිචන් forද ෆ යොක්්‍රේන් කියන මේ වේබඩවිය තියෙනවා. එහි සඳහන් වෙන විදියට දැනට මේලිචෙන්නට උන් බඳවා ගන්නේ ස්පා්ඥ භාෂාව කතා කරණය විතරයි. එනිසා මේවෙලාේ ශ්‍රී ලාංකිකේන්ට යුක්්‍රේන යුත්තයට සම්බන්ධවීම ටික කසරු. මේ අත්‍රේ ආන්ටුව කියන්නේ දේශය එහි ජන්තයින් හරහා යුක්්‍රේනට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම නතර කිරීමට හැකි සියලුපියවරක්ම ගන්නා බව ශේෂ ්‍රශයක් කරමින් විදේශමාතය අලිසාප්‍රි සහන් කලතිබුණේ ගොහමුණොත් විදේශකතව සිටන ශ්‍රීලාංකිකයන් යුක්්‍රීන හමුදාවට බැඳීම නතර කිරීමට තමන්ට හැකියාවක් නැති බව. අනික ඇත්තෙන්ම ලංකාව යුද පෙරමණට වඩා ශ්‍රීලාංකිකන්ට යුක්්‍රේන යුද පෙරමණේ සරංකිරීම දෂ්කර බවත් අපට දැනගන්න ලැබන. ඉතර වෙලාහිට ශ්‍රීලාංකික සැබලුන් හැම දිනාම යුදධ පිමාත් තරලා ලංකාවට ඇවිතතියනෙත් ඒ නි. වගේම යක්්‍රේන ලිචන එකට සම්බන්ධ වෙන විදේශික සැබලුන්ට කරන ගෙවිම් ගැත් මේ වෙෙබ්බඩවී පැහැදිලිව දැක්වෙනවා. එකයන්නේ යුද පෙරමණේ නොවෙයි නම් මාසිකට ඩොල හයිසියක් පමණේ. එක අනිරුපියල් එක් ලක්ෂ අනුද්දහසයක් පමණ. භයානකාඩවක යොදවල ඉන්නවා නම් ඒ වගේ දෙගුණයක් එක අනිරුපියල් ලක්‍ෂ හතරක පමණ පේතනයක් ලැබෙනවා. කෙලින්ම යුද පෙරමණේ සරන් කරනවා නම් දොල තුන් දහස්තුන් සසියක් කියන රුපියල් මිලියනයක පමණ මුදලක්. කිසියාම ආකාරයකෙන් යුද්බිීමේදී මියගියොත් දොල ලක්ෂ හතරක පමණ වන්දයක් ගෙවන බවත් එහි සඳහා. නමුේ වන්ද්‍යියගවන්න දීර්ග කාලයක් ගතවෙනවාගේම එක පාරටම එ මුදල් ලබා දෙන්නේෙත් නැහ. ඒවගේ මේ වන්දිය ගෙවන්නේ මියග අයගේ පවුලේ සාමාජිකෙන් යුක්්‍රේන්ට්‍ර ඇවිල්ල බැංකුකිෙනුමක් ආරම්භ කරල මරණ සහතිිකය ඇතුළු අදාලළ සියල්ම ලිපිලේකන ඉදිරිපැත් කලාට පස්සෙ ඒ ර්ග කාලයක් ගතවෙන ක්‍රියාවලයක්. එනිසා එක්වර්ම කෝටික් ගණක වන්දයක් ලැබෙන බවට පලවන වාර්තා සත්‍යය නොවෙයි කියලා කණගාටුවෙන් වුනත් කියන්නවෙනවා.ඒවගේම සමහර වාර්තාාවල දැක්වුණනාආකාරයට තවත් ශ්‍රී ලාංකිිකයන් හැත්තෑවක් පමණ යුක්්‍රණය සමග සටන් කරන්න පෙනත් රටවලට ගිහිල්ල බලාගෙන හිටියයි කියන වාර්තාත් සත්‍යද කියලා මම දන්නේෙ නැ. රනිශ් සමග මීට මාස කිහිපේකට කලින් ම ක සාච්ාාව කොටසක්. ඔබවත ඉරිපත් කරමින් මම දැනට සමගන්න සරච් සමග සන්දේශය නාිකාවට සරෝචි පතිරණ කොල්ලඹඹ සිට. පපුේ මේ සයිට් එක තියෙනවා මැහුම් දාශයක තුවාලයක් මගේ දකුණකුලේ කලව තියෙනවා එක පැත්තිකින් උේ ඇතුල්ලලා අනිින් පැත්තිෙෙන් උන්ඩේ හටිගේකක් වංකකුලේ දනිස්ස සහ වලලු කරගාවට වෙනකංග ්‍ර් ලපිකන්න ल् ්ස් කෑලී දහටක්විතර වගේ කකුරට වැදිලා ඒවයිවත් කලා තියෙනවා මගේ පළවිනි තුවාය මගේ මේ පපුේ ඒ වෙන තුවාලය පො මගේ කොල්ලො කීප දෙෙනෙක් මරුණ වाइට फන්නේ වැ වැ ගින්න පස් ගස් ගල්ද කෝම්ක්‍රී්ද වතුරද දානගි ඒවත් ගහන්න නිකය ඒවකිලීම වැහි වශස අප අලංකාවේ දැන් මට ආරංචයක්කාව විදුලිය සයට ප්‍රසිියගානකින් වැඩිවුනා කිම ලාංඟ දි ලංකාව යුග්‍රේන හොස්ට අයිලේරයා සේකන්නේ යුද්ධයෙන් පඩාවෙච්ච හැම ප්‍රදේශයකටම යුග්‍රෙන් රජය විසින්හ විතුඩිය සහ ගෑස් යුද්ධය නවතිනකම් ඉස්තිදු අයිල් කිරීමකින් තොර ජනාදිප වි විසින් මට විශේෂ සම්මානයක්ැන මැඩිල් එකක් අපක් වෙනවාමට ඒ සම්ගම මාව පොමිෂන් ලත් නිරධාරීෙක් විදියට මෙ ඊන්ට අනුතුල්ලව පක්කරටමත්තරග මට බාර දෙෙනවා ඒකකැ යුද්ධය යනුම අපරා දෙ යුද්ධයේ යුදාපරාදනයක් යුද්ධය යනුම අපරාද යු ආකවල් මම යුක්්‍රේණයට අඩිය තියන්නේ දෙදා විසි දෙක්කේ මාර්තුමාසේ විසීත් දෙවැනිින් මාසික කියන ුද්ධ ම්පේ දිම වගේ තමයි ඔබ මේක සම්බන්ධ වෙලාතිීන ුක්්‍රන දවත්ක සබධ වෙ ඉන්න